අතීත ඉඳන් අපේ රටේ අපූරු විලාසිතා නිර්මාණයක් තමයි බතික් කියලා කියන්නේ. ඉතින් එහෙම අපූරු විලාසිතාම වන තනුර මලීත් බතික් නිර්මාණ ශිල්පියෙක් වුණ විදුලි ඉංජිනේරුවෙක්. ඉතින් අද අපි ඔයාලට කියන්න යන්නේ මේ බතික් නිර්මාණ හරි විදිහට කරන්න කොහොමද කියලා. අලුත් විලාසිතා කාලෙන් කාලට ආවා වුණත් බතික් ගැන බොහෝ දෙනෙකුගේ උනන්දුව ආයෙත් වැඩි වෙලා තියෙනවා. තනුර බතික් නිර්මාණය කරලා අලෙවි කරන කෙනෙක් විතරක්ම නෙමෙයි, තමන් දන්න විෂය අනෙක් අයට කියා දෙන ව්‍යවසායකයෙක්. ඔහුගෙන් මේ ශිල්පය ප්‍රගුණ කරපු ලොකු පිරිසක් ඉන්නවා. බතික් කියන එක සාමාන්‍යයෙන් ඉගෙන ගන්න යද්දී අපිට මේකේ කොටස් දෙකක් වෙන් කරලා හඳුන ගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් මෙතන තියෙනවා වර්ණයේදීමේ විද්‍යාව, විද්‍යාවේ කොටස අපි කියමු සයන්ස් එකක්. ඊට පස්සේ මෙතන තියෙනවා තමන්ගේ ඇතුළේ තියෙන නිර්මාණශීලී හැකියාව, අපි එතන ආර්ට් එක. ඒකට ආර්ට් එක සහ සයන්ස් එක දෙක එකතු කරලා තමයි බතික් ප්‍රොඩක්ට් එකක් එළියට එන්නේ. මේ ඉන්ඩස්ට්‍රි එක කරගෙන යද්දී අපිට දැනෙච්ච දේ තමයි ලොකු පිපාසයක් තියෙනවා මේක හදාරලා කෙනෙක් බතික් ව්‍යවසායකෙක් විදිහට තමගේ නිෂ්පාදන, තමගේ තියෙන ක්‍රියේටිවිටි එකත් එක්ක හොඳ ආදායමකට යන්න අවශ්‍යතාවයක් තියෙනවා කියලා දැක්කා. ඊට පස්සේ අපි ශ්‍රී ලංකන් බතික් සෙන්ටර්, ඉෂු බතික් කියන ආයතනය පිහිටවනවා. ඒකත් එක්ක ලංකාවේ විවිධ ප්‍රදේශවල ඉන්න අයගේ ඉල්ලීමක් එක්ක අපි පාඨමාලා පවත්වන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙද්දි අවුරුදු 5කට ආසන්න ප්‍රමාණයක් ලංකාවේ ශිෂ්‍යයින්ට අපි බතික් කර්මාන්තයේ මේ ක්‍රමවේදය උගන්වලා තියෙනවා. ඒත් එක ශිෂ්‍යයින් 4000කට ආසන්න ප්‍රමාණයකට මේ වෙද්දී මේ දැනුම ලබාගෙන තියෙනවා අපි හරහා. බතික් නිර්මාණ කලාවටත් යම් යම් අභියෝග එන්න පටන් ගන්න තියෙනවා. එහි එක් අභියෝගයක් තමයි අමුද්‍රව්‍ය සොයා ගැනීම. මේවායේ මිල ගණන් වැඩිවීමත් තවත් ගැටලුවක්. ඉතින් මේ ප්‍රශ්න නිසා කර්මාන්තකරුවන් පවා අසීරුතාවයකට පත් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් බතික් වෙළඳපොලේ ගොඩක් අය කතා කරන දෙයක් තමයි ඇයි බතික් ගණන් වැඩි. ඒකට සාමාන්‍යයෙන් මේක මැෂින් එකක් හරහා නැත් යන්ත්‍රයක් හරහා නිෂ්පාදන ප්‍රොඩක්ට් එකක් නෙමෙයි. ලෝකයේ ගත්තහම අපි දන්නවා හෑන්ඩ්මේඩ් ප්‍රොඩක්ට් වලට ලොකු වැලියු එකක් දීලා තිනවා. ඉතින් බතික් කියන ප්‍රොඩක්ට් එකක් වෙළඳපොළට එනකොට ඒකේ තියෙනවා ලොකු ප්‍රොසෙස් එකක්. ඒ ක්‍රියාවලියක් හරහා තමයි වෙළඳපොළට ලස්සන නිර්මාණයක් බිහි වෙන්නේ. එතකොට මේකට භාවිතා කරන රෙදි, ඊට අමතරව අමුද්‍රව්‍ය, ඊළඟට වැඩ කරන සේවකයින්ගේ ශ්‍රමය, ඊළඟට ඒගොල්ලන්ගේ තියෙන නිර්මාණශීලීත්වය, අවසානයේදී මැසීමේ ක්‍රියාවලිය සහ පැකේජින්, මේ ඔක්කොම ටික එකතු වුණාම හොඳ බතික් ප්‍රොඩක්ට් එකකට ලොකු කොස්ට් එකකුත්, කියන්නේ ලොකු පිරිවැයක් දරන්න වෙනවා නිෂ්පාදනයක්, හොඳ නිෂ්පාදනයක් වෙළඳපළට අරගෙන එද්දි. ඉතින් ඒකත් එක්ක සාමාන්‍යයෙන් වෙළඳපළේ පවතින අනිත් නෝමල් සාරි එකක්, ෂර්ට් එකක්, ලුංගි එකක්, ගවුමක් වගේම මිලකට අපිට මේ වෙද්දි බතික් නිෂ්පාදනයකුත් අලෙවි කරන්න පුළුවන්. තනුරගෙන් බතික් ශිල්පී ඉගෙනගත්ත කෙනෙක් තමයි කෝසල. ඔහු කියන විදිහට පින් කෙරූ බතික් නිසා ඔවුන් මහන්සි වී නිම කරන ලද බතික් වලට නිසි මිලක් ලබා ගත නොහැකිලා තියෙනවා. දැන් මේ වෙනකොට වෙළඳපොළට ඇවිල්ලා තියෙන පිට බතික් එකයි ඔරිජිනල් බතික් එකයි හඳුනා ගන්න ගියාම ෆ්‍රයිබර්කයන් ගොඩක් අපහසුතාවයට පත් වෙනවා. මොකද නිෂ්පාදකයාට මේ බතික් නිෂ්පාදකයාට මේ ප්‍රින්ට් එක හරියට හඳුනා ගන්න පුළුවන් වුණාට ෆ්‍රයිබර්කයන්ට ඒක බැරි වෙනවා. මොකද දැන් අපි ඒක ලේසියෙන් හඳුනා ගන්න පුළුවන් විදිය තමයි දැන් ප්‍රින්ට් බතික් එක අපි දැක්කොත් ඩිසයින් කොච්චර කරත් ඒක එකම විදිහකට තියෙනවා. මොකද ඒකේ කිසිම වෙනසක් අපිට හොයාගන්න බෑ. හැබැයි මේ ඔරිජිනල් බතික් එකේ ක්‍රැක් එක අපිට කනපිට හොඳ පිට කියලා නැහැ. දෙපැත්තම එකම විදියට දක්ක ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ඩිසයින් එකෙන් ඩිසයින් කිහිපයක් එක දිගට ගත්තත් ඒ වගේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. මොකද මේවා අතින් කරන නිර්මාණයින්ද. අපි ප්‍රින්ට් බතික් වල අපිට කොච්චර මේ දැන් ගවුමක් ගත්තත් එකම ඩිසයින් එකෙන් ගවුම් 10ක් ගත්තොත් ප්‍රින්ට් බතික් එකේ ඒ 10ෙම කිසිම වෙනසක් නැතුව එකම විදියට තියෙනවා. හැබැයි ඔරිජිනල් බතික් එකේ ඒ ගවුම් 10 පොඩි හෝ වෙනස්කම් කීපයක් දක්නට පුළුවන්. ඒක විදිහට තමයි අපිට මේ ඔරිජිනල් බතික් එකයි ප්‍රින්ට් බතික් එකයි අතර වෙනස හොයාගන්න පුළුවන්. තොග පිටින් විකිනෙන සාමාන්‍ය රෙදි මෝස්තර වගේ බතික් නිර්මාණ මෝස්තර විශාල ප්‍රමාණයක් මිලදී ගන්න බෑ. ඉතින් බතික් නිර්මාණ හරියට ඉගෙන ගන්නවා නම් ඔබටත් හොඳ ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන් කියලා තනුරල වගේ අය ඔප්පු කරලා තියෙනවා. නිවැරදි විෂය දැනුමත් එක්ක මේ කර්මාන්තයේ නියලනවා නම් මේ බතික් නිර්මාණ ශිල්පය අපේ රටේ පමණක් නොව විදේශ රටවලින් හොඳ විදේශ විනිමයක්ද ලබා ගන්න පුළුවන්.